ශ්‍රී ලංකා කණ්ඩායමක පළවෙනි ටෙස්ට් තරගයේ වීරයා බවට පත් වුණේ රවින්ද්‍ර ජඩේජා. ජඩේජා ප්‍රතිකරුවෙක් විදිහට වගේම පළවෙනි තරගයේ පන්දු යවන්නෙක් විදිහටත් ඉහළම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයා විදිහට තමයි පළවෙනි ටෙස්ට් තරගය අවසන් කරන්නේ. මේ තරගයේ පළවෙනි ඉනිමේ කඩලු 5ක් දවා ගන්න ජඩේජා දෙවෙනි ඉනිමේ කඩලු 4ක් දවා ගන්න සමත් වෙනවා. ප්‍රතිකරුවෙක් විදිහට තනතිල්ල ගෙනගත් අවබෝධය පන්දු යවද්දී ප්‍රයෝජනවත් වුණා කියලා තමයි ජඩේජා තරගයෙන් පස්සේ කියලා තිබුණේ. ඇත්තටම මම පන්දුවට පහර දෙද්දී සමහර පන්දු හොඳින් ඉපිල්ලා ආවා. සමහර පන්දු පහතින් ගියා. පන්දුව අමාරු විදිහට දන් කැවුනේ සමහර තැන්වල පත්තු වුණාම තමයි. මම පන්දු යවද්දි ගොඩක් කලාවට බැලුවේ පන්දුව කඩුල්ල කෙලින්ම දාන්න. මගේ පළවෙනි පන්දුව ගොඩක් දඟ කැවුනම මට ලොකු විශ්වාසයක් ආවා. එතනින් පස්සේ අපේ පන්දු එක තැන තියාගන්න පුළුවන් වුණ නිසා තමයි තරගයේ අවසන් වෙද්දී හොඳ දෙයක් කරගන්න පුළුවන් වුණේ. ඉන්දියා කණ්ඩායම පළවෙනි ඉනිම සෙල්ලම් කරමින් ඉද්දී ජඩේජා ලකුණු 175ක් අරගෙන හොඳින් පන්දුවට පහර දෙමින් ඉද්දී තමයි ඉන්දියා කණ්ඩායමේ නායක රොහිත් ශර්මා ඉනිම නතර කරලා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දෙන්න ආරාධනා කරන්නේ. ඒ තීරණය ගැන ඉන්දියාවේ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයනුත් විවිධ කතා කිව්වට ජඩේජා කියලා තිබුණේ ඒ තීරණය ගන්න නායකයාට කිව්වේ තමන් කියලා. මම පන්දුවට පහර දෙමින් ඉද්දී ක්‍රීඩාගාරයේ ඉඳන් පණිවිඩ එනවනේ. ඉතින් මම තමයි කිව්වේ තනතිල්ල දඟ කැවෙන්න පටන් අරගෙන තියෙන්නේ. පන්දු එක විදිහට පිටතර එන්නේ නැහැ. අපි ලංකාවට බැට් කරන්න දෙමු කියලා. අනිත් එක ලංකාවේ වේදී දවස් දෙකකට කිට්ටුව අවුවේ පන්දු රැකලා මහන්සි වෙලා හිටියේ. ඉතින් ඒ වගේ වෙලාවට ප්‍රතිකරණයට කතා කළාම ලේසි නැහැ. කොහොම හරි ඒ සැලැස්ම හරියටම වැඩ කළා. මම හිතන්නේ මහන්සි වෙලා හිටපු දෙවෙනි දවසේ අවසන් කොටසේම ලංකාවට පන්දුවට පහර දෙන්න කතා කළ තීරණය හොඳයි. ওই විදිහට තමයි ජඩේජා ඉන්දියාවේ වෙබ් අඩවියක් එක්ක අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.